නමෝතස්ස භගවතෝ අරාතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරාතෝ සම්මා සම්බුද්දස්ස නමෝටස්ස භගවතෝ වරාතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනිි විමුක්තියර නඋද කලා බානමධ්‍යස්ථානය මගින් ත්තාගන යන පෝය වැඩසටාන නවන් පුරපසොලොත්වක පොහේ දවසේත් පිවතුන් තමග නිවෙස් සොල ඉඳලා මේ ආකාරයට අස්ථාංග සීලය සමාඩන් වෙලා දැම් මේ බලාපොරොත්තු වෙන්නේ ධර්මා ශ්‍රවණය කිරීමේ පින්කමකට බණ ඇහි මේ පින්කමකට සහභාග වීමටයි ආකාරයට අ දින ය තුළ තමතමන් ඒ සීල සමාධි ප්‍රඥා කියන ශික්‍ෂා තුනටම කඩින් අඩ මාරයමින් බුදුහාමුදුරු දේශනා කරපු ආරය විනිේ බ්‍රහ්ම චරියාවට අනුගත ජීවිතයක් ගතකිරීම තමයි හැම දෙනාම බලාපපොත්තු විය යුත්තු අපි මේ පොහොය වැටස්්‍රහම් දේශනා වශයෙන් මීට පෙර චූල වේදල්ල සූත්‍රය මාත්‍රකා කරගන දේශනාවාර කිහිපයක් පැවැත්තුව ඒදී පැහැදිලි කරන්නේ බුදුහාම්දුරු දේශනාකරපු ධර්මය ඒ ශ්‍රාවකයෝ එදා හිට ශ්‍රාවකයෝ භාවිතා කරපු ආකාරයා අදදවසේ බලාපරත්වෙන්න අද ඉඳලා ඒ මජ්ජිමිනිකායේම තියන චූලවේදල්ල සූත්‍රයට පෙරා තියන සූත්‍රය මහා වේදල්ල සූත්‍රය මේ වේදල්ල කියන එක තේරුම ප්‍රශන උත්තර කියන අර්ථයයි. චූලේදල්ල සූත්‍රයේදී ප්‍රශ්න නගන්නේ විශාක සිටතුමා උත්තර ලබා දෙන්නේ දම්ම දෙන්නා රහත් මහිණින් වහන්සේ එවගේම මහාවේදල්ල සූත්‍රයේදී ප්‍රශ්නය නගන්නේ මහා කොට්ටික මහ රහතන් වහන්සේ ප්‍රශ්න වට උත්තර දෙන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තැම්මිටෙන්දී මේ සූත්‍රයේ තියන ධර්මකරුණු නිසිආකාරව අවබෝධ කර ගණ්ඩි ගැන ගණඩනං ඒ තුළිමේ දල සූත්‍රයේදී ප්‍රශ්න අහන පුද්ගලයගත් තම ගිහි ශ්‍රාවකයක් එහි එයාගේ ආරය තත්වය ගැන බලනොනං අනාගාමී තත්ත්වය ඉන්න ගිහි උපාසක මහත්සයෙක් තුළේ දල්ල සූත්‍රයේ පිළිතුරු දෙන්නේ රහත්මණින්න් වහන්සේ කෙනෙක්. ඒ අවස්ථාවේ විසාක සිතුවරයාට ධම්මදින්නා මෙහිනිින් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න ගල්ගන දින්නේ නැද්ද කියන සැකේ උඩ තමයි ඒ චූලවේ දල්ල සූත්‍රයේ ප්‍රශ්න මාලාව සැකසිලාතින්. නමුත් මහාවේ දල්ල සූත්‍රයේ එහෙම ප්‍රශ්මල තියන පුද්ගලය උත්තර දීලක් නෑ ප්‍ර් තියන පුද්ගලයෙක් නෙව ප්‍රශ්නය නිර අහන්න. මේශාසනයේ බුදුහාමුදුරුවෝ ළඟට බුදුහාමුදුරුවන්ට සමකරන්න ශ්‍රාවකට කිසිම ශ්‍රාවකයෙක් නෑ බුදුහාමුදුරුවම දේශනා කරලා තියෙනවා මේ ධර්මය පිළිබඳ ඉහළ නිපුනත්වයක් ලබාගෙන ඉන්න පුද්ගලයන් අතරින් අග්‍රස්ථානය ඉන්නේ ඇ මහතන් වස එතකොට මේ මහාවේ දල්ල සූත්‍රයේ උත්තර ලබා දෙන රහතන් වහන්සේ කෙනෙක් උත්තර ලබා දෙන්නේ ඒත් නිකම්ම නිකන් රහතන් වහන්සේ නෙව මේ සාතනයේ ධර්මය පිළිබඳව ශ්‍රාවකය විදිට යළම ධර්මඥානයක් තියෙන රහතන් වහන්සේ කෙනෙක් ඒවගේ මේ ප්‍රශ්න නිර්මාණය කරලා අහන්නේ මහා කොට්ටික මරහතන් වහන්සේ මේ බුදුහාන්දුරුවන්ගේ ගෞත බදුහාමුදුරන්ගේ ශාසනය තුළ ධර්මය පිළිබඩ නිපුනත්වය ලබන්ඩ හැම ශ්‍රාවකය දක්ෂ වෙලක් නෑ දක්ෂ වෙන්නෙත් නෑ. ප්‍රහත්උනා කියලා සමහර විට ධර්මය දේශනා කරපු නැතියත් ඔනන්තුවත් අප්‍රමාණුවවත් මේ ශාසනය ඉන්ඳල තියන බව සාක්ෂ තියනවා. ඒවගේ ඒ අතුරෙන් මහා කොට්ටික මහරහතන් වහන්සේ මහා කච්ඡායන මහරහතන් වහන්සේ කුමාර කච්්‍රපය මහරහතන් වහන්සේ ඒ වගේම තව ඔය වගේ විශේෂ හාමුදුරුවන් වහන්සේලා මේ ධර්මය අවබෝධ කරගත්තා පමණක් නෙවෙේ අන්‍යන්ට ධර්මය පැහැදිලි කර දීමේ නිපුුණසාාවයක් තිබිත්්‍ය අය වෙලා ඉඳලතිීන ඒ ශාසනයක ස්වභාවයක් මේ මහා කොට්ික මරහතන් වහන්සේ කියන්නේ ගැඹුරු දහම් සරලොව ශ්‍රාවකයන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් දක්ෂකාාවයක් තියන ඉහළම්පෙලේ රහතන් වහන්සේ කෙනෙක්. මේ මහාවේදල්ල සූත්‍රයේ සම්බන්ධ වන්න රහතන් වහන්සේලා දෙන්න ගත්තොත් ඒ එක හාමුදුරුවන් වහන්සේ කෙනෙකුටත් දු හාමුදුුවන්ගේ ධර්මය පිළිබන්ඳව අබමල් රේනුවක ගැටලුවක් සැකයක් තියෙන අය නෙවෙේ බාසිධය සම්බන්ධවත් එහෙමයි අනුන්ට පැහැදිලි කිරීම සම්බන්ධවත් එහෙමයි අවබෝධය සම්බන්ධවත් එහෙමයි එහෙමනම් අපි මහාවේදල්ල සූත්‍රයේ ඉගෙන ගන්ඩ පළමුුව ඇයි මෙවැනි සාකච්චාවක් පැවැත්ව මේ රහතන් වහන්සේලා කියලා දැනුවත්වීම වැදග ඇත්තටම මෙවැනි රහතන් වහන්සේල්ලා මෙමනි සාකච්ඡා කරන්නේ අනාගතයේ ශාසනය හා ඒවනවිට වර්තමානයේ ඉන්න අනිකුත් හාමුදුරුවන් වහන්සේලාට අනිකු ශ්‍රාවකයන්ට උදව්වක් විළියටයි. එ මහා කොට්ටික මහරහතන් වහන්සේ මේ ප්‍රශ්න නිර්මාණය කරගන්න එතකොට තමන් වහන්සේට උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙවෙයි. එවගේම සැරුත්හාම්දු්‍රණන් වහන්සේ උත්තර දෙන්නේ තමන් වහන්සේට හෝ එතනින් කොටතික මහරතන් වහන්සේට යහපතක් වෙනවා ගේෙන දසින්නේෙවෙ. මේ ශාසනයේ අනාගතය පහලවෙෙන ගිහි පැවිදි සියලුම ශ්‍රාවකයන්ට යංකිසි ධර්මකාරණා ටිකක අවුල්තාගත සොරු කවුල්ට පත්වෙන හින්දා ඒක නිරාකරණය කරදීම සඳහායි. තමයි විත්තිය නමුත් තුළවෙදල්ල සූත්‍රයේදී එහෙම දෙයක් නෙවේ විසාක සිතුවරය බලා පොත්ව දම්ම දින්නා මෙහණින් වහන්සේ ධර්මාවබෝධය ලබාගැති යද නැනම් ධර්මය පාවෙලාවද කියන ප්‍රශ්මවුද යාට ඇතිවෙච්චි සැකවුද නිර්මාණය වෙච්ච ප්‍රශ්න සමූහයක් තමයි තුළවෙදදල්ල සූත්‍රයේ කියයන මහේදල්ල සූ්‍රයේදී එහෙම දෙයක් නෑ කියන එක ඉග ගන්ට ගේ. ට දැ අපි බැලුවෝ මෙවැනි සාකච්චා මෙවැනි රහතන් වහන්සේලා තර සදුවක්්චි සසාගච්චා එවගේ බුදුහාම දුරුවත් ප්‍රශ්නම හිමහලා පළත් සැරුතුහාමදුරුවන් වොහන්සේක පවා ප්‍රශ්නහලා සැරියුතුහාම්දුරුවන්ගේෙන් උත්තර ලබාගන කියනවත්තා තියනවා උඩම ගාරණය තමයි පින්ගොටන්ටයිස්සරද ලි පැහැි කලදී පපුූත්‍රයයක්. සෝතා පත්ති අංග සූත්‍රය මිකර සමහරිට ත්‍රිපිටගේ හඳුන්න නොව සාරිපුත සූත්‍රය කියලා මක උක්තර දෙන්නේ සැරුත් හාමුදුරුව ප්‍රශ්නය අහන්නේ බුදු හාමුතුරුව දැ මෙවැනි මේ බුදු හාමුදුරුවෝ වෙන්ඩ පුළුවන් ඒවගේම අසුහාත්‍රාවකයන් වහන්සේලාගේ සවිශේසී හාමුදුරුවෝ වහන්සේ කෙනෙක් මෙවැනි ප්‍රශ්න රාච්චාවක් කරන්නේ අනිකුත් ශ්‍රාවකයාන්ට ධර්ම අවබෝධය පිණිටයි. ඒ ධර්මය පැරිලි සහගත තැන් නිරාකරණය කරදීම සඳහායි. නමුත් පුද්ගලකයෝ ගිහින් කියා දෙෙනන ප්‍රශ්න හා පිසුරු වගේ ධර්ම සාකච්ඡාවක් හිටයි පවත් කළ තියන්නේ. එතකට එවැනි දේවල් බුදුහන් කර ධර්මය ධර්ම සාකච්ඡා කිය. එ ර්මානය අපි කරන්න හෙමිකන්නවේ මනවාරිටිකක් කතාගරන්නේ එක එහෙම දව නියම සත්‍ය ධර්ම සා ගච්චාවල සිදු වෙන්නේ ඒ ධර්මය දන්න දෙන්නම අනික්කායට මෙන් මේ වගේ ගැටලු ඒවී ඒ ගැටලු ආවම විසඳන්නක හොමද කියලා සැලසුම් කරපු ප්‍රශ්න මාලාවක් තමනතකුට ඒසා ගච්චාවට අන්තර්ගතයි. දෙැන් මේ මහාවේදල සූත්‍රයේ බැලුවත් ප්‍රහම හමුහේ ඉලක්කය එදා වර්තමානයේ එදා වර්තමානය කියනෙ මේ දේශනාව පවත්තන කාලසීමාව ආසන්නේ. බුදුහාමුදුරන්ගේම ශාසනය පැවිදිුවෙක්කි හාමුදුරුවන් වහන්සේලාතර බහුල්ලව නොමගේ යන විදිජයේ ධර්මකාරණ ව්‍යයාජ ධර්මකාරණා තිබුණු බවට සාක්ෂයක්. මෙවැනි දේශනාවක් සැරියුත්හාමුදුරුවෝ තව කරල තියෙනවා මේ දේශනාවත් කලතිනෙ සැවැත් නුවර ජේතවනාරාමේ ආසන්නේ ඒවගේම මේ පින්වතුරන්ට අපි ඉස්සර පැහැදිලි කරපු සම්මාධිච්්‍යි සූත්‍රයත් සැරයුත් හාමුදුරන්ගේ දේශනාවක් ඒ සම්මාධිච්්‍යි සූත්‍රය දේශනා කරන්නට හේතු වෙලා තියනෙ දේශනාව කියන්න කෙලින් සැරුත්හාමුදුරුව සම්මාධි්‍යි සූත්‍රය ආගණ්ඩ කියල දේශනා කරන්න හාමුදුරුවරුන්ට හාම්දුරුවරුන්ට එදාහිටිය අයගින් ප්‍රශ්න හාලා ඒ ප්‍රශ්නයට ඒගොල්ල ඇගින් උත්තරේ හානකොට ඒ උත්තරේ හිටිය හාමුදුරුව කැමති තමන්ගේ උත්තර දෙඩනෙවෙයි සැර ුත්හාමුදුරුවන් උත්තරය හාගන්න ආන ක්‍රමයට තමයි සම්මාධිච්චෂූත්‍රයේ හැම දේශනාපාටයක්ම සට හවෙ ලකි. තරොත් එතකොට මේ සම්මාධිච්චිෂූත්‍රයේ දේශනා කන්නකොට සමාධිච්‍යය ගැනීම සොවාං කත්වය හඳු ගන්න නැත සෝවාන්තත්වයදී ලක්ෂ එකක තමයි සම්මාධිච සූත්‍රයතින් සමාධදිි්්‍යික යන ොකක්ද කියලා ආකාරලාසයකෙන් පැහැදිි කරන්න ආකාය.ම සම්මාධිච්චි සූත්‍රයේ දේශනා කරන ලකොත් කරන්න්න හේතු වෙලා තියෙන්නේ එදා පැවිදි සමාජය තුළ වැරදි එකන්නේ කම්මස කතා සම්මාධී්්‍යයෙන් ලැබිච්චි ප්‍රතිඵල එකන රෝපාවචර හෝ අරෝපාවචන මානසික තත්ත්වයන් ලෝකෝත්තර සම්මාධිත්්‍යයට සමල්ලස සලකන භික්‍ෂු පිරිසක් ඉඳීමයි ඒ ඒ වැරට්ඩක් වෙනහෙන්ද මේක ශාසනයට හානියක් නිසාවෙෙන් මේ හාමුදුරුවන්ගේ දිත්්තිගටස්වරූපය ඒ හකරන්ඩ තමයි සම්මාධිත්්‍ය සූත්‍රය දේශනා කරති එමනම් මහාවේ දල්ල සූත්‍රයක් ඉවැනි අවස්ථාවක දේශනා කරපු දෙයක්මයි මෙහිලි අපිට ඔය ප්‍රශ්න වැලදිහ බැලුවමමං අවසානයේදී ප්‍රශ්නය ප්‍රශ්නය අපි සාකච්චා කන්න නිසාවෙෙන් මෙබින්මුතුන්ට පසුවය ධර්මකාරණා පැහැදිලේ ඒවනාට මේ ප්‍රශ්නතික මහා කොත්තිික හාමුදුරුවෝ නිර්මාණය කරලා තාම පහල මට්ටමක සාමා්‍ය මට්ටමගින්දලා ස්සරහට ගිහින් ප්‍රශ්න යවර කරන්නේ එදා වර් අද වගේම අදන මේවා ප්‍රායෝක ලබල නෙවෙේ සර්කානකෝලෝ අද ලොකු ගැටලුවක් වේච එකක් එදා ප්‍රායෝගිකව හාමුදුරෝන්ට ගැටළුවක් එවෙලා තියෙනවා. අද තින්නේ ප්‍රයෝගි ගැටලුවක් නෙවෙේ මේ මේ මං කියන කාරණය සම්බන්ධුව ශාස්ත්‍රය ගැටලවා. මොක ප්‍රායෝගව පුහුණු වෙලා නෑ කවුහු. ඒ ගැටලුවෝමකදද? දෙන් සංසාර දුක නැති තැනගෙන එක ඒ ශාසනවල ඒ අධ්‍යාත්මික ගුරුකුලෝල හොයා ගත්තිද. සංසාර දුක මෙතන නෑ කියලා. අලාර්කාලාම ගුරුවරය ගවැඩ පුළුව උද්ධකාරාම් පුත්‍ර ෙන්ඩ පුළුවන් එත නිංගයාම. නි ගණට නාාතුපුත්තු වෙන්ඩපුලුව සස්්‍රාතරුන් එඩපුළුවන් එදා හිටිය තවතවත් අධ්‍යාත්මික නායකය වඩපුළුවන් ඒගොලොක් කියනවා හැම විටම මේ සංසාර දු සංසාරය දුකයිගීල ඔය හැමෝම කියන කතාව. ඒක ඒ දුක නැති තැනත් ඒගොල්ලො කියනවා. ඒ දුක නැති තැන සැබැහැලෙසල් තැන් පංච නීවරණ යටපත්තු නාම දු නැති තැන් ගොඩක්තිනවා. රෝපාවචර ්‍යයාන කියනේ ධ්‍යාන ඕන මේ එකක දුකනෑ ඒ දයානෙ තුළ ඒක සංසාර විමුක්තිය කියල සලකපු අය එදා හිටියා. එවගේම නිකං හිටිනෑ ඒ ර ධාන ප්‍රායෝගික හොුණ කරලා ලබාගන එතන දුක නැති බව අත්ලිදල දන එකට එතන ඇටලි සහගත දෙකක් තියනවා ද වර්තමාන ඉන්න එහෙම නෙමේ ධයාන වගේ දේවල් රූපාවචරෝ අරෝපා වචර දයාන වගේ දේවල් වටිනවකිල් දන්නවා ඒවා ප්‍රායෝකෝ දැකල නමේ සාත්ීවට යැම මං මේ කියන්න කතාව මේ සූත්‍රය දේශනා කන්නගොට එදා හිට හාමුදුරුව ඔන්ට වෙච්චේ ප්‍රායුග ගැටලුවෝක නෙමේ දැනගැන රාස්ත්‍රීය දැනගන නමයුණේ මේම වෙන සාාසනෝලදී වෙන සාාසනවල් පැරදිවෙච්චය ආවා ඒවා පුහුණු කරපුවා ආවා ඒ පුහුණුව තුළින් බුදුහාමුදුරුවෝ දෙන සතිපට්ඨාන විපසනා පුහුණුව ලැබුවත් නැවතර පරණ පුහුණුවට ඇබ්බැහි වෙන ගතිය අර හාමුදුරන් වහන්සේල්ලාගේ එදා ඉඳදල බිලතිය. ඒ තිබිලා නිකං ඉඳලනෑ මේ අරූපාාවච්චර හෝ රූපාවචර දෙයාන මට්ටම් උදහාන්දුර දේශනා කරන නිවනට සමානයි සංසාර්වික්තයට සමානයි තියෙන අදහස දරන්න බහුතරයක් හිටපු නිසාවෙන්. මේ ප්‍රස ප්‍රශ්න වැල මහා කොට්ටික මහරහතන් වහන්සේ නිර්මාණයව කරගන එක නියම උත්තරය ලබාදට සුදුස්සාවන දම්සනවී හරිපුුත්තුමහරහතන් වහන්සේගෙන් විමසීමක් තමයි සිදු වෙලා ටයෙන්නේ. ඒක මේ පින් වතුන්ට මේ ද ධර්මයතූත්්‍රේ අවසානයේදී ඉගෙනගන්න හම්බවී මොනවද අවසාය හන ප්‍රශ්න තික කියලා. අවසානය අහන්නේ ඔය සමට භාවනාවෙන් ලැබෙන කේතෝ විමුක්තිය. රූපාවචර ද්‍යන මට මකෝ ූපාවචර ද්‍යානමටකො තියෙන මූලික මානුසික ගුණ ටකයි. බුදුහන්දුරෝ දේශනා කරන මේ සංසාර විමුක්තියේ තියෙන රහත් පලේ තියන නැත්නම් වෙනස ගැනයි. මේ වෙනස්කම් දෙක ඉතාම කිවම් ඒ සිවුම් භාවය නිසියාකාරව එතන තියෙන්න සියුම්භාවේ පැටලෙන සරුූුපය මිනිස්සු අහුවෙන සෝකය අහුවෙන සරුරුපිය සම්බන්ධ කරගන තමයි මේ සූත්‍රය දේශනා කරති හැබයි ප්‍රහ්න අහන්නේ බොහෝම සරල තැනක ඉදරයි. යම මේ පැහැදිවි කර මුලින්ම මේ සූත්‍ර දේශනාවේ ඉලක්කයමොකක්ද නිකම්ම දේශනා කරාද නෑ එදා වෙති අකර තැබ හින්දා දේශනා කරපුවා අකර තැබ කාාවචන මට්ටමය අර තැබ්බ නවීමේ. මේ ශ්‍රාවකයන්ගේ මුලාවල් හිදා හැබයි ්‍රාවකයෝ කාමාාවචර මට්ටමේ මුලාවකට පත් ච් අවස්ථාවන්නේෙවෙ නීවරණ පංචනීවරණ යට පත් වෙලා සීල සමාධි කියන ගුණ ශික්ෂාධික සම්පූර්ණ කරගන ලබාගත්තේ පැට ලැවිලියෝලට උත්තරයක් විඩියෙන්. එක හිඳ මේ සූත්‍රය ඒ අතින් ගැඹුරුයි. එ මේ සූත්‍රය තුළ සාරාසාන්තර්ගතය ගත්ත ප්‍රඥා ශික්ෂාවේ අන්තර්ගතය ය සීල සිික්ෂාව හෝ සමාධ ශික්ෂාව ගැන නෙමේ මේ සූත්‍රයේදී එන ධර්ම කරුණු තියෙන්න සියල්ල ප්‍රඥා ශික්ෂාව තුළයි. පලවෙනි ප්‍රශ්නයක් ප්‍රඥා ශික්ෂාවට අදාලොෝම ඉතින් උත්තරේ උත්තරය දීලතියනෙත් එහෙමයි ප්‍රඥන්ගිතේ පර්මාර්තය එ දැ මං සූත්‍රය තියෙන වටපිටාව මෙන්න මේ විදිහට මේ වගේ දෙයක් වෙලා ඒකට දේශනා කරපු එකක් නැතුව මේක මේ සූත්‍රී ඉගෙනගෙන කාටුවත් අමුතු දෙයක් ලබා ගැන්නත් බෑ තමම් රැවටන තැන් මේ ශ්‍රාවකයෝ එදත් රැවටනාා හාමුදුරුවන් වහන්ස වෙලා ැවටුුණා වර්සමානය රැවටනෝ අනාගතය පැවටෙනවා මගේටද වැඩින් තැවටෙන්නේ අධ්‍යාත්මික දියුණුවති. රැවටී මාඩු කාම ලෝකී කාමාවචර මට්ට මේ රැවටෙන්න අය එක පොදීර් රැවටෙන්නේ. කණ්ඩායන් හොසෙන් රැවටෙන්නේ. න රෝචර අරෝපාවචර මුලාව බොහෝම පුද්ගලිකයි තමන්ටම විසඳගණ්ඩ කිසේත් බැරි හින්දමය ධර්මය ගැමුරු තැබුදු හාමුදුරුව පෙන්නන්නේ විඤ්ඥානය මයාව විඤ්ඥානය මායාවා එතකොට කාමාවචර විඤ්ඥානත් මායාව ඉටවැඩිය ප්‍රබල ලෙසමේ මයාගුණේ දකින්නේ රූපාවච විඤ්ඥානය තුළ ඊටත්තඩිය ප්‍රබල ලෙසම මේ මයාව දකින්නේ අරූපාවචර විඤ්ඥානයතුළ එන්නේ විඤ්ඥානය මායාාවක් කියන දේශනාව බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥාවම කද්ද කියන ශ්‍රාවකයන්ට ඒත්තුගන්නන්ඩ පුළුවන් විදියේ සාකච්ඡාවක්තමයි මේ මහාවෙයි දල්ල සූත්‍රීතකොට අන්තර්ගතුයිෙන්. න අපි උත්සාගණ්ඩ වෙන්නේම සූත්‍රයේ තියන මේ ප්‍රසන ප්‍රශ්නතික සාකච්චා කරන්නයි. ඒ සඳහා මේපිින් ඔතුන්ට ලාගන්න පුළුවන් නැටන ැිලත් ඇති ඒ මහා වේදලතූ්‍රය අන්තර්ජාලයේ තියන විදිහටම පාලිපාට ටිකයි මං වචන වෙනස් කරන්න ඇතු සිංහල තේරුමයි වෙනත් කරලා නෑව ඒ තිබ්ියකමයි නමුක්ලේ තියන හර්ත්තේද කියල ත තමන්ගේ දැනුම් මට්ටමානුව තමයි මේ වැෑ හැම එකහම තීන් ඩුවවෙන්නේ මොකද මේ බුදුහන්දුරු දේශනා කරන්න ධර්මය තුළ සත්‍ය තියන්නේ කොහෙද චතු චතුරත් හා කාරණ හතරක්තියනො දුක්කා ආරිසත්වය සමුද ආරිශත්වය නිරෝධ ාරිත්වය ර පටිපදායි ආර්ශත්වය මේ දුක්ක කියන එක භාෂාවකට අදාකක් න දුකාරි සත්තිය දියල්ල භාෂාවකට අදාලෙකක් නෙම එකද භාෂාවක නෙමේ ධර්මති ක් භාෂාව පට ලොගන්නඒ භාෂාවක න ද ආර් සත්‍ය තිය භාෂාවක් තුළ අන්තර්ගත්ත වන්නඩ පුළුවන් ආර් සත්‍යයේ දුකාරරි සත්‍යය ගත දැන් ජාතිදුක ජරාදුක මරණදුක සෝකදුක පරිදවදුක ඔයගේ අර්ගන බුදුහාමුදුරු දේශනා කරපු දුක්කාරි සත්‍යය තියෙන ොනෝ හරි දුකාක් භාෂාවකට සම්බන්ධයක් එනව නගෙන්නේ එකම එක තැනයි එක තැනක් වෙනවා එක හැයි ාසාාව හින්දාව එකක් නෙවෙේ ඒට පොදී දාලාතියනෙ භාසාරට විතරක් නෙවෙයි කැමති තිය නොලැවීම හි්දුකබෙලක්කයට පාලි භාෂාව ඉගෙනගන්න කැමතිී නමුත් බැඩි වෙලාතිී නවා එසකට ඒකෙන් දුගක්යාට හසගන්න පෙළකයට හරියට ධර්ම තේරුම් ගණන්න පුුවන් ැග සිංහලයියටත්ති විකාරයයක්තමයි ධර්මය සිංහල කොත්්පත් තොල නේ හොඳර දයන්නේ ඉං්‍රීසි පොත්වත්වොල. ඉංග්‍රීසිි පිස්තුවක් ඇදික්්ජයත් ඉන්නවා. ඒ අයට පැළගෙනට ඉංග්‍රීසි පොත් සියෝ ගන්න බෑ. ඒ අයට කැමතිදී නොලවීමේ දුකට පත්වෙලා ති ැබැ එක බාසාාව හින්දන දුකත් හතුනේ බාසාාවක් හිදනවෙේ තමන් හදාගත්ත මතයක් ඉන්න. එකන්ද මේ දුකාරි සත්්‍යය කිසිවා බාසාාවට සම්බන්ධනය. ුරා සත්යේ කොව නෑ දැ න්න කල් කළ බරන්න දික්ු දුක් සමුද ආරි සත්යගවා දුකට හේතුව තන් හාවයි තන්ාව කියන භාෂාවට අදාළ දෙයක් නම ජාතිකට අදාල දෙයක් නෙමි ඒ වගේ ආගමකට අදාළ දෙයක් නෙමි එකන්ට භාෂාවත් සම්බන්ධ නෑ එම් දෙවනි ආරි සත්්‍යයට එදෙකොට තුිනි ආරි සත්්‍යයගත්තව නිවන සසාර විමු සසාර විමුක්ති භාාවකට දලනේ එවගේ සංසාර විමුක්ති මාර්ගය විමුතියට යන මාර්ගේ ආර්ස් සග මාර්ග ආර්ෙෂ්ටංග මාර්ගය බාසාාව කොට දලනේ එනම් එවා භාෂාවක්ක සත්‍ය කරය යන්න බෑ. එක මම මේ මතක් කරේදොට මේ ඒ ඒ වනාට යංකිසි කෙනකොට ධර්මී ඉගෙන ගණ්ඩ භාෂාවක් අවශ්‍ය වෙනවා. භාෂාව තුළ නෙවෙේ තතුරායි සත්වෙති මේක දෙක. එක නිසාය තම තමන් නිහතමානව පිළිගන්ඩ අපිට මේ දේවල් චූත්‍ර දන්න පාලි දන්න ඉංග්‍රීසි දන්න සිංහල දේරෙන ඒක හින්ල මේ ධර්මී ඉස්සරට යන්න්න බෑ මේ මාර්දාලන. දාලන මක චතර සත්්‍යය භාසාාවක් එකක් බැඳදිලනෑ බැඳිල ති න දුක්කා රි සත්්‍යය කැමතිදී නොබීමේ දුක විතරකි එක තමන්ට හිතල් හදාගැන්න එක යදුම් පැළ ොලට කැමති නෑ එක දුකක් වන්නවා කැමැත් හක් වන ැටි දුකහක් වේ එන්නේ වගේක දැන් ඒ අනුව දැන් අපි බලන් ඩෝනේ මේ සූත්‍රයේ හතකොට මංකිවා අන්්‍රජාය තියන දිහමයි සිංහල පරිවර්ත නෑ පාලිටිකයි මං දාලාල යෙන්නේ ප පාලි වචන ටික දීල දීන කොළෝල කළු අකුර නුත්තියනවා සිංහලකුරු තේරම කළුකරන්න නැති අකුරෙන් තියෙනවා මේ ප්‍රශ්න අහපු ප්‍රශ්න අංක කරලා තියෙනවා දැන් මේ මෙතන්දී මේ ප්‍රශ්න අහන්ට පටන් ගන්න ඇත්තටම ධර්තවත් නුවර ජේතවානාරාමේ බුදුහමුදුරුව වැඩ සිට්න කාලයෙමයි මේ හරිපපුත්්‍ර මහරහතාතන්වාන්තේ පින්ිසනා වැඩලා පින්ටපාති වැඩලා දවල් දානය වලඳලා මේ හාමුදුරුවෝන්ගේ හා සියලුම පැවිද්ඩන්ග මේ ඉන්දියාවේතිය සියලුම් පැවිද්දන්ගේ දිිනචරයාාවවෙති බිලතියෙනවා ආහාරෙක දව වෙලක්ක ගන්න පිඳපාතිකහිල්ලා. ඒ ආහාරාරගන ඉන්දියාවේ තියෙන දේශගුණ තත්වේ උඩවාක් අවව සර සැරකතියක්ත්තියවා ඒකනිසාවෙෙන්. දුුණ හතර වෙනක ය ගහක් යටහෝ කැලේක හෝ පැවිදිි හැමක් දෙනාම ඉන්න. ඒතමතමන්ගේ යාල්මිත්‍රකං අනුව එකට එක්තැංවලා නිදහසේ ඉන්නවා. ඉඳල තමයි නැවත කතාබා කරන ධර්මතාකච්චා හෝ වෙනත් දෙයක් කරන්න නැටනං ජෙතවනරාමිත ධර්මය අහන්ඩයන්න එකතුවෙන්. මේක මේ ඉන්ඩියාල් ශංකෘතියේ එදක් තියන එකක් අදත් ඔය වගේ ඉවත් තියනෝ ඒ පැවිද්ද ලඟ එබැ මෙහම පැවිදි පිරිසක් ඒ ප්‍රදේශල නැතික කයි ගොල්ලෝ ගොඩක් ඇතට ඇතටවෙද ඉන්නවා අ ආගංගවලත් එහෙම ස්වරූපයක් තියන දෙැනට. දැන් ඒ ඒ වගේ මේ කියන දවස මේ සූත්‍ර දේශනාව පවත්තන දවසේ මහකොට්ටික හාමුදුරෝප් ඉන්ඩ පාටිකහිල්ලා නිදහසේ කා ගත කරලා ඊට පස්සේ ඒ කාල වරුනාට පස්සේ ැරියුත් හාමුදුරුවත් ඒ වන්නේ මේ අන්දවනය කියන එක තමයි මිටන වැදගත්වෙන්නේ යෙතවනරාමේ අවට තිබිලා තියෙන නිදහත් පරිසරයක සැවත් මූර තිබිච්චි කොට සැරියුත් හාමුදුරුව වැඩ සිටින්න තැනට යනවා. දැ මෙහෙම එකලොකු සාකයන්නේ ආසන ප්‍රබල හාමුදුරන් වහන්සේලා ආසල්ලත් තව ගොඩා කාමුදුරු ඉන්වාසාමානය. හැමදා මෙහෙම මුණගැහීමක් එකට සිදුවෙන් නැති සාමෙන් මහරතන් වහන්සේලාගේ අරනි හාමුදුරුවරු ඩන් වොහද මොනොහරි විශේෂ දෙයක් දැනගන්න පුළුවන් දවසක් වෙනවා මකද මහාකොත්තික මහරාතන් වහන්සේ සැරුත් හාමුදුරුවෝ ඉන්න ප්‍රදේශයට යනවා. එතන්ට ගිහිල්ලා ඉන්නවාතැ. අනි හාමුදුරෘත්දකොට වට එක තුවෙන කනි සදදුව මොක කරි වැඩගත් දෙයක් එකගෙන ගන්න පුළුවන් වෙනවා ඉන්ඩ. එමනැතුව මේ කතා කර කරම අන් අන අදර යුත් හාමුදුරුව හම් ෙන්න්න කියලා මහ කොට්ි හාමුදුරුවති කියන්න කතා කරන්නත්නෑ අ අනික් අය කරියාවෙන් දැනගන්න අදවැදගත් දවසක් වෙනකි. මේ හමොටි හදුරන්හන්සේ මේ විදදිහයට සැයුත් හාමුදුරණන්කට ගිහිල්ලලා ආචාර සමාචාර කරලා පැත්තකින් වාඩුවෙලා රහතන් වවාන්සේලා දෙනමක්ම ප්‍රබල පාතන් වහන්සේලා ඇතින නිදං අ සැරියුත්හාදුරන්ගෙන් ප්‍රශ්නයක් හාන්්ඩ පටන්ගන්න එතනදලයි. තට මෙතන හිතෙන්ඩ පුලුව මේ සැරියුත් හාමුදුරු මහොට්ි හාමුදුරු මීට පේර ාගච්චා කල මේ ප්‍රශ්න හදලත් නෑ නැමුත්. මහාකොට්ික හාමුදුරුව මේ ප්‍රහ්ණ හන්ට හදනකොටම කැරත් හාමුදුරදන්නවා මේ කනම් සාාතනක ලොකු සේවාවා මොකද මේ මහකොට්ටික හාමුදුරුව රහතන් වහන්සේ වගේ කෙනෙක් නිවැනි ප්‍රශ්නයක් උන්වහන්සේට ධර්මී පිළිබඳ ගැටලෝකටනන්න නෙමේ. මේ ශාවක සහෝද ශ්‍රාවක හාමුදුරුවන් වහන්සේලා මේ පිළිබන්ඳව යංකිසි පැටලි සාගත ස්වරූපයක ඇති එක නිසා වෙන්මයියහන්නේ කියල තකොට දැරුත්වාහදුර මේකට මුල් තැනල් දීලා උත්තර දෙන්න පටන්ගන්න ඔු දෙර්සා නිසාගච්චාව තියෙන්නේ මටකතියාගන්නාර තුළවෙදල්ල සූත්‍රය වගේ දම්ම දෙන්නා ගැන සැකහිතලා නිසාකාන වගේකක් නෙවේ මෙතනතින්ට ඉදුරම් වෙනක්ස්ස රුපය ඩ බලන්ඩ මේ පලවෙනි ප්‍රශ්නය බොහෝම සරල් ප්‍රශ්නය ඒ ප්‍රහ්ණය අහන්නේ කැරරිුත් හාමුදුරුවන්ගෙන් මහ කොට්ටික හාමුදුරුව දුප්ප්ෝ දු්පඥෝති අවසෝ උච්චති කිතා වනා නුකෝල් අවසෝ දුක්්ප්ඥෝති උච්චතීතිඒ සරලා දහළගතු බෝම කරල දෙයක් මේ දුස්මණ්ඥ එකන ප්‍රඥාව අඩුයි ප්‍රඥාව නෑ ප්‍රඥාවක් නෑලන ප්‍රඥාව වඩු කියන්න එක කියනෝ ධර්මේ ඒක මොකකින්ට මොන වගේ තැනකට ද මොනවගේ අවස්ථාවකරද මේ ප්‍රඥාව අඩු කියන්නේ න ව දන්නේ සරල දිංහලට ඇැරුවෝ මේ ධර්මයේද කියනවා මෝඩය මෝඩකම මෝඩකම කියල එකක් මේ මෝඩකම කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ බුදුහාම්දුරන්ගේ ධර්මයේ මෝඩකම කියන්නේ මොක්ද ක තමයි සරල්ල අර්ථය ඩකම කියන්නේ මක්ද ප්‍රඥාව දු්පා්ඥා කියන්නේ මෝඩකම් සිංහලට ගත්තම එතකොට මේ සාර්සනයේ බ්‍රහ්ම චරියාව තුළ මේ සාත් බුදු හාමුදුරුවන්ගේ ධර්මය තුළත් මෝඩකම කියල එකක් තියෙනවා ඔය මෝඩකම කියන්නේ මොකද්ද කියලා මහකොට්ටිකා හාමුදුරුව ආනෝ සැරුත් හාමුදුරුවන්ගේ එතකොට දැ මේකට උත්තරේ සැරරිකාාම්දුක දෙෙනවා සරලෝමයි දෙන්නේ මේ මෝඩකම කියලා කියන්නේ දුක්්ප්ඥ කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි නොදනීම නොදනීවට කියනවා දුප්ප්ඥ කියලා මෝඩකම කියල දැ මේක තමයි උත්තරේ හැබැයි බලන්න මේ නොදැනීම කියන එක එතකොට මහා පරාසයක විහිදන එක. නොදැනීම ගොඩක්තියනවා දැන් උඩාහරණයක් විදිට පෙළක්කායට කන්ර දන්නේ නෑ කන හැටි දන්නේ ඒකන් නොදැනීම බොන හැටි දන්නේ ඒකන් නොදැනීම එතකොට පෙළක්කායට කතා කන්න හැටි දන්නේ ඒන් නොදැනීම දැන් අපිටම ඇඳම් අලන්න හැටි දන්නේ සබත් දාන හැටි දන්න සෙරපපු දාන හැටි දන්න ඒවත් ඕන තරම්මනන්ුස ඟතින ඒවත් නොදැනී. සිංහල බාෂාව දන්නේ ඉංග්‍රිි භාසාාව දන්නේ එක එක විසිය කරුණු දන්නේ ඒවන් නොදනි. එතකට උයන්ඩ දන්නේ පිහන්ඩ දන්නේ අතුගාණඩ දන්නේ ගයක් හදන්ඩ දන්නේ ඕවත් නොදනී හැබැයි ැරිුත්තහාහමුදුරෝ ඒකට නොදැනීම තමයි මේ සාතනයේ මෝඩකම කියන්. ්‍රජුත්තය දීලා අවසානයේ මොනුවන් නොදැනීමද කියන එක මෙතන පැහලි කරනවා. මොනහත් දැන්නේ නැත්නන්ද මේ ශාසනයේ බුදුහම්දුනක ධර්මයේ දුස් ප් කිය නනිද ඇඳුම් පැලලුම් ගැනදන්න නතිකද විෂය කරමුද ගැනද නැති නොදැන්න එක තමයි. දප් අයවෙන්නේ නැත්නම් මෝඩකම වෙන්නේ කෑම බී මගියන්ට දන්න නතියකද එහම නැත්නම් කතා කරන්නට දන්න ඇතියකද පාලි දන්න නතියකද අබිධර්මය දන්න තියකද ක්‍රිපිටගේ දන්න නතියකද ඔදගේ කොඩත්වී නොන් පැවිද්ධ ගැන දන්න ඇතියකද නක්සත්‍රවය ගැන දන්න නතියකද ර්තමාය කියන වයි විද්‍යාවගෙන දතිකද ඉනිර විද්‍යාවගෙන දන්නතියකද ආර්ථික විද්‍යාවගෙන දන්නතිකද වර්තමාන විද්‍යාන ඔක්කු ඒවන් නොදැනම් තමයි ඇවයි බුදුහාම්දුරන්ගේ ශාසනය නොදැනීම කියන්නේ නොදැන ඕන ප්‍රඥාව නෑ කියන්නේ කාරණ හතරත් දන්න ඇති ඕන තැන ඕන පුද්ගලේ මෝටී. ප් මොකත් දෙකාරණතර මේ කාරණහතර චතුරවාරි සක්තියයි ඒකත් එක්ක තමයි උත්තරි දෙන්නේ නොදනීමමයි දු්ප්ඥ කියන්නේ මෝඩකම කියන්නේ හැබැයි මොනෝ නොදැනීමද චතුරවාර් සත්්‍යය අවබෝධ නොවීම ඒකට කියන්නේ ොද අයන් මෙතන ඉදන් දුක්කන්ති නප්පජානී අයන් දුක්ක සමුදයතිය නම්්පජානී අයන් දුක්ක නිරෝධෝති නප්පජානී අයන් දුක්ක නිරෝධගාමීයේ පටිපදාාතිය නප්පජා නපානය නොදී මෙන්න මේ හතර ගැන දන්නැති ඕන කෙනෙක් මේ සාසනයේ මේ ධර්මයේ යුදහක් ග්‍රංගි ධර්මයේදී මෝඩික් රරිජතරේ දැඟ අපිට වර්තමානය හ දැන්න පුළුවන් අර දේශ දන්න කෙනාට චතුරාය සක්්‍යය දැනගණ්ඩ ලේසි එක සම්බූන මෝඩකම. මෙතැන බුදු හාමුදුරන්ගේ ශාසනයේදී මෝටය කියන්නේ චතුරාය සත්ත්‍යය අවබෝධ කරගත්තය නැති කෙනා. එනම් ප්‍රඥාව කියන්නේ චතුරාය සත්්‍යය අවබෝධ වෙච්චිත් තැන යෙන දෙයක් බුදු හාමුදුරන්ගේ ධර්මී වර්සමාන සමාජයේ ප්‍රඥාව කියන්න වෙන මේ එක එක ඒක එකක විසය කරුණු වඩ පුළුවන් සිල්ප සාත්‍ර වෙන්ඩ පුළුවන් ස්‍රමාජය ක්‍රම වෙන්ඩ පුළුවන් ඒ ඒවා වෙන්ඩ පුළුවන් මෙතන පැහැඩිලිද දෙේසනා කරනවා. ශාසනයේ දරා ආය විනිය තුළ මෝටකම කියන්නේ චතුරාය සත්්‍යයෙන් නොදැනීමයි. සකට අපිට හොයන්න වෙනවා. මේ නොදැනීමෙන් ඉන්න කෙනෙද තමන් කියලා අන්න එතන තමයි ලොකුම් පැටලැබිලතිී. කිස්සල ඔොයන්න්න ඕන ර්මාණකූලහෙනම් මේ කියන රැතරි උත්තාමදුරුව දෙෙන උත්තරේ මෝඩියන් නොවෙන්න මේ සාර්තන මෝඩිය වන්න වෙන න් තාතනය ්‍රවකය වෙන්ඩැ ීවන්න පුළුවන් පැවිදිවෙන්න පුළුව මේසාසනයේ ගිහිහෝ පැවිදි ශ්‍රාවකය මෝඩියක් නො ඉන්නනම් එයා අඩලුම ගාන සෝවාන්ග රතින්න එන මේ අඩුම ගාන සෝවාන්ග එෙතකොට එයා චතුරාය සත්‍යය අවෝධ අවෝධ කරගන තිනව යම්තතා අදුර සොව වුණ සකදාගාම වෙනකොට තවයි එක ඉහල මට් අමත් තියෙන අනාගාමින් වෙනකොට ඉටත් ඇඩි හෙළමත්තම ද ප්‍රඥාාවී හළයි රහතන් වහන්සේ සම්පූර්ණයි එනම් මේ සාතනේ ප්‍රඥාවන්තය රහතන් වහන්සේ ප්‍රඥාවන්තකම ආරම්භ කරන්නේ සෝවාවීම සම්මාධිට්ටිලාබිය වීම එනින් මෙහා ඉන්න සියලුම දෙනා මේ ජුත්තරය කාගය එත්තරේ හැරුත්තාමුර ප්‍රශ්නයහන්නේ මහාගොට්ටික මහරතන් වහන්සේ දෙන්නම ප්‍ර්ඥාවන් ඉහළමු දෙන්නේ මේ සාසනයේ ප්‍රඥාවන් හල දෙන්නේ රහන් වන් ේලා දෙනවා. මතම දැනගන්න ෝන නම් දුහාමතු වගේ ධර්ම ේතුළ අපි ප්‍රඥාවන්තයෙන් නෙවයි කියලා. ඒක විශ්වාත කරන්න පුළුවන් නංකාටහරි එයාළඟ සද්ධාවතිය. එන ඒක නිසාවෙන් තමයි අදතියන්න වර්තමානය තියන කිසීම අද තියන දැනුම මිනිසුන්ට උගච්චම ගත්තට පස්සේ මීටවරුර දෙදහකට පෙර මිනිසු ගිතිබික්ි උගච්චමත්ෙක අහසට පොළො වගේ වෙනසා. දැනුන් සම්බාරය වෙනස් නමුත් ඒ ඒ වෙනස් වනාට වැඩියෙන් මේ ශාසනය තුළ ප්‍රඥාවන්තය බිහිවෙලා තියන්නේ වර්තමානය නෙමේ අතීතීමයි.ඉඩර් තව කල් අන්ඩ අන්න මේ ශසාසනය බුදහාහමුදුරුවන්ගේ ධර්මයේ තියන ප්‍රඥාවන්තය බීවෙන ආඩු වෙනවම්මයි එ මතක තියාගන්න තමතමනු තමන්ගේ දැනුම් සම්බාර කොච්චර තිබුණත් තියවා ශාසනය තුළදී මෝඩකම් සැබ ප්‍රඥාවන්තයක් වට සම්මාධීතිය ලබා ගත්ත යුතුයි සමාදිීටය ලාගණ්ඩ යන ්‍රාවකයා ඉස්සෙල් ලම පලවිනයම අවබෝධ කර ගණඩ නම කදු. මල්ඟ සම්මාධිතියෙන් නැක. කවුහරි කෙනෙක් මල්ලඟ තියනෙහි නමයි මීතත්වෙතාව කියලා හිතන වන්නම් යාට එතනින් හටයන්න්න බෑ මේ ගැටලුව තමයි එඩත් සිදුවී ලා තින ගැටලුව. එදත් හාමු දුුවලු එකක යවයි ගැන ගැන ඒ පුහුණු එකක භාවනාව ලින් ලබාගත්තයත් දැකින්හල මේක තමයි නියම ලෝකෝතර ප්‍රඥාව කියලා රැවටුණු හින්දමයි මේ මහාකොට්ටික මහරතන් වහන්සේ දැරි ත්තාාම් දුරුවන්ගේෙන් මේ ප්‍රඥහාලා මේක සාර්තනික දාය්‍යයක් බවටාරෝලා එදා හිටී පිළිසයි වර් අනාගත්තයේ පහල වෙනයටයි උදව්ෙන්ඩ මේ දේශනා පෙළ හදලති පවත්තලතිය. දබැුවම මේ ඇතකොට පැහැදිලි උත්තර යත්ති නොවන දැ අහනි කරල රත්න යන්නේ මේ මේ පාලියෙන් තිබුණාට කිඉංහලට ගත්තම මේ මෝඩය මෝඩය කියල මේ කාතනයේ දීමේ ධර්මය භාතා කනවා මොකක්දම මෝඩය කියන්නේ අර්ථයකිල්ලන්නයහන්නේ කොට්ි හාමුදුරු පැදුත්තමුදුර දෙන්නේ මෝඩියයා කිය නොදන් වා කියන එකයි හැබයි නොදන් නවා කියන එක මොනුවනොදන්නවද කියලා විටන ඉලක්ක කරනවා චතුරාය සත්්‍යය ගැන නොදන්න කියෙනා මෝඩය විදියට දුස්පඤ්ඥා විදියට මේ ධර්මයේදී හඳුන්වනවා එදත් හඳුන්ුව අදත් එයෙමයි අනාගතෙත් ේමයි. එවගේ ලෝතරාභ දැග අෞතම් බුදුහාදුරාග සාතනය එත් එහෙමයි අනාගතයේ මයිතඒේ බුදුහාමුදුදරාග කාත නොලත් එහෙමයි. අතීතය පහල වෙච්චිසේලු උදදුරනමුන්දුරන්ගේ තාසනෝලත් මෝඩකමගේ එක මේකම්මායි. සමටමන්ගේ විෂය කරුණු එක මෙතන සම්බන්ධයක් කිසිම නෑ භාෂාව එක්ක සම්බන්ධයක් නෑ මෝඩකමට භාසාාවක් නෑ. අ ජතරායිශත්‍යය අවබෝධය නැති කෙනට මෝඩය කිව්ව මොක භාෂාවක් අදාළද කුලයක් අදාළද මොකක් වන්නේ. ආගමක් අදාලද කිසි දෙයක් අඩේ. එඒ ිනිුම් ක්කොම මෙතැනින් ආක් කරන්න එහම කරල මේ දෙවැනි ප්‍රශ්නය හන්නේ අර උත්තරයට සත්ට වෙනවා සැරුත්තා හාමුදුරුව තයන දෙවැනි ප්‍රශ්නය යනුව හොඳයිඒ පිළි අර ගැනනුවැ කොටික හමුදුරුව සතුට වෙලා දෙවැනි ප්‍රශ්නය සැරියුත් හමුදරය හනු පඥ්ඥවා පඥ්ඥවාතිය ආවුසෝ උච්චති කිත්නා වනානු කෝ අවුසෝ පඥා ප්‍රඥන්ය ප්‍රඥාවන්තය කියල මේ සාසන හනුන්න නොපුද්ගලේ ප්‍රඥාවන්තය කියලා ගුණයක්තියනව මෙ ප්‍රඥාව ලබා ගත්ත කෙනෙක් කියලා විං කරනවා මේ ශාසනය තුළ ප්‍රඥාවවන්තියක් කියන්නේ කාටද ැුත් උත්තදවා තුේ ප්‍රඥාාවය දන්නවා කියන එක තියෙන කෙනාට කියන නමක් සිංහලින් ගතු දන්ව පජානාති කිය සි දන්නවා. ත දන්නවා කියන එකට කියන ප්‍රඥාාවගල ප්‍රඥාවේ අර්ථය දන්නවා කිය දැ තවර ලෞගෙ ප්‍රඥා ගොඩක් තිය නොමේ කිය කතා කරන්න මතක තියන්න හාසනය තියන ලෝකෝත්තට ප්‍රඥාවක් ගනයි දැ. උයන්ට බැරිමිනිස්සුගෙන ප්‍රඥාව අඩුවයි යේ වවීම සම්බන්ධ උයන්ට දක්ෂ කෙනෙගේ ප්‍රඥාව වැඩී අරයට වැඩි ප්‍රඥාව තියෙන මේ දන්න ෝට යමක් දන්න එතකොට ඒ නිපුුණතාවයක් ගණ්ඩ පුළුවන් ැන් උයන්ඩ බැරි කෙනාට විවීම සම්දන්ධව ප්‍රඥාව අඩුයි අඩ නෑ තරමණ්දුුවට මේදේ සාර්ථ කරගන්න වයන්න පුළුවන් කෙනාට හිටවැඩිය වීම සම්බන්ධව ප්‍රඥාවතියනවා හැ නිමන්්ඩකින් ඔඕන ලෝත ප්‍රඥාවන්නේ විමේගය ලෞකික ප්‍රඥාවක කාන්සිය. තවස් මේගේ දක්ෂලචි අරක්කැමියකොට ඊට මැඩිය විවීම සම්බන්ධව ප්‍රඥාවතිය නවා දන්නවා ොහොමොහම නේදය දැන්ල් ෝගේවා. අපි හදා ගැනති එන්නේ එක ශේත්‍රය ශිල්ප සාත්‍රයකක විසය කරුණ සම්බන්ධ එකක් කෙනාට ප්‍රඥ්ඥාව වැඩී විසයක් සම්බන්ධ සාමාන නිසිසය කුට තියෙන් ප්‍රඥාවට වැඩිය වැඩි ඒ විසය උගන්නන ගුරුවර ප්‍රඥා. ඒ ඒ විසිය උගන්න පාලල් මට්ටමේ ගුරුවරයකුට වැඩිය ප්‍රඥාව වැඩි ඒ විසය ගැඹර උගන්නන වි විද්‍යල් මටම ගුරුවයකුට ප්‍රඥ ඒ විස සම්බන්ධ ඒ වගේම විසිද්්‍යාල මටටම මේ සාමාන්‍ය ගුරුවරෙකුට වැඩි ඩ දේෂ්ට ගුරරයකුට ඒ විශය සම්බන්ධව ප්‍රඥාව දන්නාකමන ඒ වගේම විශුද්්‍යාලකෙන් ඒ පිළිබඩව ජේෂ්ට ගුරුවරකට වැඩිය මහාචාර්යවරයගේ විසය සම්බන්ධව දැනම වැඩ ද හම ගත්තොත් එකඒක සේත්‍රයි එක සිල්ප ගත්තොත් ඒ පුද්ජලයන්ගේ ඒ කරුණු සම්බන්ධෝ දැනීම වැඩි වෙනකොට ඒ ගොල්ලට ප්‍රඥාව වැඩි. හැමයි අර කියපු කණඩාය සේ කරුණ ගත්තොත් සිියා තුළඩු ප්‍රඥාවතිනවා සහපාසල් ගුරුවරේ ලගට වැඩි ප්‍රඥාවති නවා වය. සිදධල්ලමට ස් අධ්‍යාපනය ලබා දෙෙන තනයක ගුරුලගේ ඉට වැඩි ප්‍රඥාවත්තියන විසේ සම්බඳධ ඒ ජේෂ්්‍ර කෙනෙකුට ජේ තත්්‍යයනුව ඊට වැඩි ප්‍රඥාවක්ති න මහාචාරයරුට ප්‍රඥාවත්තියන මේ සැරුත් හාමුදුර දේශනා කරන අහන ප්‍රඥේ තියන ප්‍රඥ්‍යාවන්තය ප්‍රඥාවන්තයගේනවා දත් හිටියනති ඔහොම ගුරුුල්ල තිබුණා ඉදත් හිට්‍යියාවයි කියන කට්කයඒ හිිල්ප සාාස්ත්‍ර උගන්න ආයතන තිබන ද. ඒ ක්‍රවේදිය ඉහළම් පෙළි ගන්න නොය මහාචාරවරුුවගේ ඒ පටන්ගන්න නෑ ස්සිෝ අද වගේ සාමාන්‍යය. එක මූලිකත්ධ්‍යාපනය ලබා දෙන අ ඉහළමට මේ නොන ගුරුවරු හිටියා ඔය ඔය යි දිහම තිබනයදත්. ඒතිබිච්චී ඔක්කොම දියා ගත්තා අද ඉන්න ඔක්කොම ගත්තා දැන් මෙත නෑ? ැරුත් අංරෝද ද නොදන්නවාගන දන්නවාගන එක මයි ප්‍රඥාව යමක් දන්නවාද එතන ප්‍රඥාව තියෙන. හැබැයි මේ සාසන ප්‍රඥාවන්තියා කියන්නේ මෙන්න මේ කාරණහතර දන්නාගෙනාට පමණයි ොනොද කාරණාතර දුක්කේඥාන දුක්ක සමුදේඥාන දුක්ක නිරෝධ ඥාන දුක් නිෝධ ාාවන පටිපයි. මේ කතුරාය සත්‍යය සම්බන්ධව දන්න ඇති දන්නේ කෙනා තමයි මේ ශාසනය තුළ ප්‍රඥාවන්තයමෙන් එහ දැන් අපි බලමු අර විශසය කරුණු දන්නේ ශි්‍යය තුළත් මේ සාසය නිතුළු ප්‍රඥාවන්කමත්ති දන කතරය සත්‍යය දන්න අවබෝධ වෙලාන නැත් නන්නෑ. පහල් මට්මය ගරල තුළනෑ ඒතකොට ඊටහෙල විුසිදයල මට්මය ගරල තුන දේස්ත ගුරේක්ලඟටනේ ම චරල ගක්නෑ. එතකට බුදහමදුරෙන්නන ධර්මී්‍රඥාවන්තය එහෙමට මනින්නේ. මේ විසය බුදුදහම වඩත් තුළුව බුදුදහම උගන්න නේ ඔයි දිහම පාතලරු ගන්න විසිද්‍යාල ගන්නව හාචර ඒක කොට ත් ු. ඒ විශවය දැන්ුවේ ප්‍රඥාවක් තියෙනවා චතුරහහි සත්්‍යය කියන එක අවබෝධය සම්බන්ඳුව ප්‍රඥාවක් නෑ ඔන්න දැන් වෙන සහඳන් ගන්න පුළු ෙකට ත්‍රඥඥාව කියන්නේෙම කද ප්‍රඥාව වන්තියා කියන්නම කරද මේ සාතනී චතුරාය සත්්‍යය දන්න අවබෝධ කරගත්තෙක් කෙනට කියන නමව. එ තර ප්‍රඥාවතිය ට මෙහව ප්‍රඥාව බින්දුව එ දුප්පං්ඥ මෝඩයගේ අනමේතාසනය කාටද චතුරා සත්‍යය අවබෝධ වෙක් කියී නැතිගෙන අට මේ දුප්පං්ඥය කියයන එකට තව ඔයතු වැඩිය පිළිගාන්නඩ පුළුවන් නම්බු නාම එක්ක තියෙන නම් තියනවා ඒ නම්බු නාාවනාමයත් තමයි ද සතුරා සත්‍යය අවබෝධ වෙච්චි නැති අයට සාතනය ව. පරිය වචන තියන එනත් පරියාය ොලිඟාපු ඒගලගෙන පෘතක් ජනය එන ප්‍රඥාව තියෙන් මේසාකන තියෙනයටගෙන ආර්ය පෘතක් ජන පෘතක් ජන කියන්නේ දුප්ප්න්න ආරයගයන් ප්‍රඥාවන්ට හැබ මේ පෙලක්තියනවා දැන් සෝහං විච්චික නාගතියන ප්‍රඥාට වැඩිය ඉහලයි ප්‍රඥාව ලෝකෝත්තර ්‍රඥාව සදාගාමවේචා සකදාාම වෙච්චිගෙනට වැඩී හෙළයි ලෝකොත්තර ප්‍රඥාව අනාගාමි වෙච්චි කෙනාග අනාගාමි වෙච්චිගෙනාට වැඩි හෙලයි ප්‍රඥාව රහණන් වහන්සේ දිය රහණන් වහන්සේල්ලාගේ තැබැයි මෙනත් විදියේ පෙරුන් දම්පුරල්ලා පාර්මිතා බලයෙන් සැරරිියුත්තා මුදුරුවෝ මහාකොට්ටි හාමුදුරුව මහාකච්ඡායන හාමුදුරුව කුමාරකස්ක පහාමුදුරුව දම්ම ලන්නා රහත්මහහිණින් වහන්සේ වගේ ඒ වගේ ත්‍රාවකයන්ගේ සාමාන්‍ය රාතන් වහන්සේල්ලාට වැඩිය ප්‍රඥාව හලයි ඒ වෙනස් වෙන්නේ අවබෝධය කියල නෙවෙේ අන්න්‍යයන්ට ධර්මය පැහැදිල් කරදීමේ වෙනස්වීමක් කියල. කෑම රහතන් වහන්සේගේ ප්‍රඥාව හල්ලයි. ප්‍රඥාව ඉහලගියත විද්‍යාව පාලවෙෙන්න්නේ ප්‍රඥාවෙන් විද්‍යාව උපදනවා. විද්‍යාව කියන්නේ අවිද්‍යාව දුරුවනකො. සන්සාර විමුක්තිය තියන්නේ අනතාර්මි උක්තියේ මාර්ගය පාරතියෙන්නේ මේ ප්‍රඥාව තුළයි දැනීම තුළයි ප්‍රඥාව කියන්නේ දැන ගැනීම එක තුළයි. දැ ට ඒ ප්‍රශ්නය හාලා දැන් එතනින් එකත් හරි දැන් මූලික ප්‍රශ්න දෙකක් දැන් හවසාන කරගත්තා. මේ මුලින් මහා කොට්ටික හා මුදුරන් වහන්සේට මේ ඉන්න හා මුදුරෝරුන්ට දැනුවත් කරන්න ඕනේ මේ බුදුහාමුදුරන්ගේ ශාසනය ප්‍රඥාව කියන්න මකක්ද මෙන නටුව දැන් මෙතන ප්‍රජි හාමුදුර දෙෙන උත්තර නෑන ස්්‍රිපිට කිය දන්නන්නේ ප්‍රඥාව සිල්රාකින්නේක ප්‍රඥාව හොඳට දෙයාන වඩනක ප්‍රඥාව ඒ මොකක්වක් කියන්නේ මේ සිික්ෂාවලින් ප්‍රඥා ශික්ෂාව තුළයි මේ ප්‍රශ්ණ වැල ආරම්භ වෙන්න. ප්‍රඥාව කියන්නේ චතුරා සත්‍යය දන්න ැත්නම් එතන මෝඩක මොමයි. චතරයි සත්‍යය අවබෝධ කර ගත්ත කෙනෙක් ඉන්නවාද මේ සාතනයේ ප්‍රඥාවත්තයක්. අනික් විසේ කරුණ සම්බන්දුවත් තීල් ත්‍රිවේ දය සම්බන්ධවත් තිල්ප සාත්‍ර සම්බන්දුවත් ජීවත්වීමේ කලාව සම්බන්ඩුවත් සංගීතය සම්බන්ධුවත් එම නැතන වෙනටටයුතු දන්දිනක ප්‍රම්බන්ඩුවත් පල් රකි නිර සම්බන්ඩුවක් පජභූජා පවර්තනික සම්බන්ධුවත් ඉහළ දැනුමක් තිබුණට මෙතන් ප්‍රඥාවන්තයක් කියල රාතනේද කියන්නේ. එොඳට උපාතක උපාසිකවෝ දැනගන්න ඕනෑ තමන් පෙළක්කයට ලස්සනට කවිකිි කියන්න පුළුවන් ගාත කියන්න පුළුවන් වඳන්න පුළුවන් රහ වැඩීමගේ ප්‍රඥාව වැඩි කියලා හිතුවට එහම හිතන එක තමන්ට අවාසි තවාය ඉවා අපිට හොඳට දාන දෙන්න පුළහරගොල්ලන්ට බෑ දැනුමක් තමයි ප්‍රඥාවක්තිය නොඒක නැතිවනම දන්දෙල්ලා පුරුදුවායට දන්දීල පුරුදු නැති අයට වැඩ ප්‍රඥාව සිිල්රැ කල පුරුදුවායට සිල්රැල නැති අයට ප්‍රඥාවක්තියනම් නමු මේ ශාසනයේ ප්‍රඥාවට අදාල න. ධර්මී ර්‍රඥාව කියන කතුරවායි සතතියක්කම බැඳියක් මිසා ඊට පහල කිසි දෙයක් නෑ එක වෙන ඊට පහල කියන මෙන්න මේ වගේ ැ තාාතනයක බැනෙන්නේ සංතාර විමුක්තියට උදවන්නේ කුසලයයි කුසලිය කියන එක ස්වරූප තියෙනවා ලෝකෝතර කුසලයට අමතරව එක ලෝකෝත ප්‍රඥාව එක් ගනු දෙනු කැන කුසලයට අමතරව. ලෞකික කුසල් වර්ග හතර තුනක්ති කාමාවචර කුසලිය මෙතන මේ ලොෝකොත්තර ප්‍රඥාව තියෙන තැනන කාමාවචර කුතලී යටටම හාකුසල්යම කාමාවචර කුසල් ැ අපි කියන සිල්රකීම වන්න පුළුවන් දන්දීම් වන්න පුුවන් පූජා පැවැත්වීම ඕනේ කාාවචර කුසල් කියයෙන් කාමලෝකයේ එක්ක මේ ශරීරයක් සම්බන්ධ කරගන ඇස්කන්න අසාධීද පංචීන්දය සම්බන්ධ කරගන කාමාවචර සත්්‍යයක් විසින් කරන කුසල් ලෝට ගෙන මාමචර කුසලය මේසන ප්‍රඥාවත්වන එක ලෞකිකයි. ආලාර කාලාම වගේ ගරුවරෙක් ගත්තෝ ඒයාගේ කාමාවචර කුසල් ලෝට වැඩියයා ඉට වැඩ ඉහල කුසලයක් කුසල්වල් පටිනාකමක් හඳුන ගන අවබෝධ කර ගත්ත කෙනෙක්යා. තිබුණන අවබෝධය රූ පාවචර කුසල් එ රූ පචර ද්‍යන වගේ දේවල්නි පංච නීවරණයයට පත් වෙච්ි තැන ඉඳල දෙන්නේ කාමාවචර කුතල් නෙමෙයි එනම් නීවරණ එ කරන කුසල් ටිකත් තමයි කාමාවචර කුසලින්. රූ පාවචර කුසල් තමයි ඒ ඊීට වැඩිිය එතකොට ලෞපික ප්‍රඥාවන වැඩිය. දැන් අපිට ම අටමහා කුසල් කරනවාට වැඩිය සමත භාව නාවද්‍යියුණු කරලා පංචනී වරණයට පත්්චරලා රූපාවචර ්‍යයාානයක ඉන්න කෙනාගේ ප්‍රඥාව වැඩිඒ ප්‍රඥාව හැබැයි මේ සැරියුත් හාමුදුරු දේශනා කරන ප්‍රඥාව නෙවෙයි ලෞකික ප්‍රඥාව. ඉඩ වැඩිය ප්‍රඥාව වැඩ මේ සංසාරගත තත්ත්වයන්ගේ අරුවෝ පාවචර ධයන මට්ටමේද. එන සංසාර මට්ටමේ දී ලෞකික මට්ටම කියන්නේ සංසාර මට්ට සංසාර මට්නේ ප්‍රඥාව අඩුම සත්තු කොහදෙන්නේ එක අන්තේක ලෞකි ප්‍රඥාවේ ප්‍රඥාව වැඩීම සත්තු කොහෙදෙන් තවත් අන්තයක එතකොට ලෞකික ප්‍රඥාවේදී ප්‍රඥාව වැඩීම සත්තු අරෝපාාවච්චර බ්‍රහ්ම තලෝලකින්නේ අරූපාවචර ්‍රහමතලෝල ඉන්න සංසාරික සත්ත්‍යයන්ට වැඩිය ප්‍රඥාව අඩුයි රූපාවචර බ්‍රහ්මතලෝල ඉන්න සාංසාරික සත්්‍යයන්ට ඒ අතින් බැලුවම ඊට වැඩිය රූපාවචර බ්‍රහ්මතලෝල ඉන්න සත්්‍යයන්ට වැඩිය ප්‍රඥ්ඥාව අඩුයි සාමාවචර මට්ට මේ දේවත්වය ඉන්න සත්්‍යයන්ගේ. දේවත්ය ඉන්න සත්්‍යයන්ට අඩිය ප්‍රඥාව අඩුයි මනුස්යන්ගේ. මේසංසාර ගත තල සත්ව තල බිහිවෙන්න මෙහෙමයි. මේ ප්‍රඥාාවනුවත් බිහිවෙන. එවනට මනුස් වර්තමානය මනුස්්‍යය සලකරන අපි විතර ප්‍රඥාවන්තය මේ ලෝක වෙන කවුරුුවන්නේ. ඉෙතර ඉන්නේ අම්ම හිතන්නේ කොමුද මං විතර ්‍රඥාවන්තය මේ ගිතර නය. තාර්තා හිතන්න එත් හෙම ළම හිතන්න එත්තයි. කට පන්සල හිල්ගන් යන උපවාසකම්ම හිතන්න මේ ගමීකා මර්ට විතර ප්‍රඥාවක්නේ මේ ධාර්ම ශාලාේ මන්තරම් ප්‍රඥාව යුත්තනය අනික් අය මිකම කත්. ඥ ලෞගක රඥාවත් අඩුකමෙන් ලැබෙන ප්‍රතිපලයා මන්නකි දැහොම කිය මනුස්‍යයයටටත් වැඩිය ්‍රඥාවඩුයි ඉතිරි සත්්‍යය ඊටත්ව ඩිය අඩුයි තිරිස සත්ටත් ඩඩුයි ප්‍රේත ලෝකී සත්තුට ඊටත්ය දඩුයි ඇසුරු අපායේ ස හිටත් ඩ හඩුයි නිරය සත් ය එ අඩ්ඩුම ප්‍රඥාවත ඉනිර සත්වට මතක තියගන්න මනුස්සයන්ට ඔය තමන්ගේ ගෙදර ඉඳලපුළුවන් ඕන සරන් තමන්ගේ ප්‍රඥාව නිරිසතෙක්ග ප්‍රඥාව බවට හරෝගන්නට නිසතාගේ ප්‍රඥාවට තමාන වැඩ කරන ඔයා දැනුම හිමිකක්්‍රිකයයි පස් පවු කරන කොට වෙන්න හමි ප්‍රඥාව මනුස්්‍ය පස් පව් කරන කොට එකගන්නේ විශේෂයම දරමුව අකුසල් සිදුවෙන අවස්ථාවද. ඒ මනුස්්‍යයාගේ ප්‍රඥාව මනුසමටම ප්‍රඥාවත් වේ නිරි සතෙක්්්‍ය හෝ ප්‍රීතාාත්මයක හෝ ඇසනු නිකායක හෝ තිරිසන් සතෙක්්ග ප්‍රඥාවට සමවෙලා තමයි වකරන්න ඒ ප්‍රඥාවට උන් හොම එකත්නමයි බුදුහා දුරු පෙන්න ධර්මය ප්‍රඥාව. මේ ිවතුන් අදවගේ දවසක තිිල් සමාජන්වෙලා එතකොට බණභාවනා කරන දන් දෙනවා ඔය වගේ ආගමික වතා කුසලීම නියලෙනවා මේගේ තැනකදී මනුස මට්ට මේ ප්‍රඥාවට ඉහල ප්‍රඥාවක මනසක් තමයි තමන්තතියන්නේ දේව මට්ටම යංග ශ්‍රාවකයේ ද මෛත්‍රී භාවනාවගේ සමඳ භාවනාවක් හරියට කරලා වැරදිට කරත් ප්‍රඥාව බිඩුව වෙයි හරිට කරලන්නඒ පංචනීවරනයට පත් වෙලා චචර හටයි භාවනාවද වුණුවේ නොනනා ඒ මට්ට මේ ප්‍රඥාව මනුස්ස මට්ට මේ ප්‍රඥාව අභවවාගේ හිල්ලා දේව මට්ට මේ ප්‍රඥාවත් අභෝවාගේ හිල්ලා එයාගේ ප්‍රඥාව රෝභාවච බ්‍රහම මට්ට මේ ප්‍රඥාව එතිකොට බුදුහාම්දුරුවත් මේ පෝයි දවසක බලාපොරොත්වයෙන්නේ බ්‍රහ්ම චරියාවේ හැසිරෙන්න්නේ එ බ්‍රහ්ම චරියා කියන්නම කද්ද. ආර්වෙන්නේ බ්‍රහ්ම චරිියාව හැසිරෙන්න්න. ්‍රහම චරියාව තුළ ප්‍රඥාවට ලංවෙන්ද. බ්‍රහ්ම චරියාව තුළ අකුසලයන. ප්‍රඥාවාඩු වෙන්නේ අකුසලය හින්දයි. ලෞකිෙක ප්‍රඥාාවය කියන්නෙම ලොකොත ප්‍රඥාව ගැනයි සූත්‍රේ තියෙන්නේ නැමුතකොට හිතයිනේ. පිළග එක නැතිවුණනාල්ලක ප්‍රඥා හැලින් තිෙන හලින් න ඉහලින් නෑ විසේ කරුගම්මන්දය එකක් නො ප්‍රඥාවුසල අකුසලයයි කුසලය ඒක තියන ගණුදිනවා අකුසලය තුළ ප්‍රඥාව සූන් යයි එක නිසාමෙන් ප්‍රඥා කියන එක අවිධර්මය චෛත සිකයක් ප්‍රඥා කියන්නේ දැනුමගේන සිතනමේ සිත තුළ හට ගන්න චෛතසිකතරු සිතිවෙල්ලා නමු ධර්මය තුළ අකුසල් ප්‍රඥාවනෑ කුසල්ස්විත් තුොල පමණයි හටගන්. එක නිසාව මේ ප්‍රඥාව කියන චෛත සිකිය වැඩිවෙන්නේ කුසල් දියුණුවීම තුළයි. දැන් ඔයාකාරෙන් හිතන්න පුොරුදුුව ෙන්ද. ඊයේ දවසෙන් නිකං ගෙතර හිටියට වැඩිය අද අටසුල් සමාදන් වෙලා මේ ගත කරන ගිය ජීවිතය මේ අද දවසේ මේ පින්වත්තුන්ගේ ප්‍රඥා ගුණේ වැඩි බ්‍රහ්මචරියාව වැුවඩ ප්‍රහ්මචරයා ගුණ වැඩිුවෙන්ඩ වැඩුවෙන් ්‍රහමයන්ගේ චරියාවට ළංගුවෙන්ද ළංගුවෙන්ද අප ප්‍රඥාව වැඩුවෙන මේ ලෞකික මට්ට මේ නිවන් දකිෙන්ද සුදුසු මර්තම මේ ප්‍රඥාව ්‍රහ්මයගේ ප්‍රඥාවට සමවෙන් නැතුව ලෝකෝතර මට්ට මේ ප්‍රඥාවකට පරිවර්තනය කරන්න බැෑකල බුදුහාදුර දේශනාරන. එන ලෞකික මට්ට මේ ඉන්න මනුසේගේ මනුස්ස මට්ට මේ තියන බ්‍රහ්මමට්ට මේ ප්‍රඥාවකට හරණ සික්ෂාව තමයි සමාධ සික්ෂාව. එකයි මේ ආරවිනයේ බ්‍රහ්ම චරියාවේ හැසිරෙන්ද ශ්‍රාවකයා මුලින් පපුරදුවේ. ්‍රහම මට්ටම ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක් සක සග කීති. ද්‍රහමල් මට්ටමකට තියන ලෞකික ප්‍රඥාවක් නැති තැනකදී බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥාශක්ෂාව තුළත් කියයනරතරාති පට්ඨානය වැඩීමෙන් ඒ ලෞකික ප්‍රඥාව ලෝකෝතර ප්‍රඥාව බවට හැරන්නේ. මනුස මට්ටම ප්‍රඥාවක් මෙතන් අදාලනෑ දව මට්ටම මේ ප්‍රඥාව දාලනේ. ්‍රහමට්ට ප්‍රඥාවම අදාළවෙදක. එම් බ්‍රහ්මමට්ට ප්‍රඥාවක් මනුසය කොට ලැබෙනකොට ඒ මනසොත්තුල පංචනී වන්න කාමච්චන්ද ව්‍යපාද උදක්වක කොකුත් ඉටික්තාා කියනතීනමිද්ද කියන මේ ටික යට පත්වෙන. ඔන්න බ්‍රහ්මාණස ප්‍රඥාවේ ගුණ අපි ලෝකේ ්‍රඥන්තියා කියලා ද මනින හැම එකක්ම තියෙන්නේ ඔය පංච නීවරණොලින් හදල දීපු දැනුම් සම්බාරයකට ඒ දැනුම් සම්පාරයේ අහක් වෙනවා නීවරණයයට පත් වෙනකොට. ඒයි බ්‍රහ්ම චරිියාව කියල කිය ආය විනිී ්‍රහ්මචරියාව කියන්න මේට එකතු කරන්දොන් රතිපට්තානි. බ්‍රහ්ම චරියාව කියන එක ආලාර කාලාමත් ලෝකයාට පෙන්න්න පුිකා හින්න්නේ පින් ොතුොට තරෙනවා ඇති දැන් අපි මහාවේ දල්ල සූත්‍රයේ ප්‍රශ්න දෙකක් සාාකච්්‍යා කරා මොකක්දේ ප්‍රශ්න දෙක මේ සාාසනය තුළ ප්‍රඥාව කියන්නේ මොකක්ද දු මෝඩකම කියන්න මොකක්ද මෝඩකම කියන්නේ චතුරයි සත්්‍යය අවබෝධය නැති තැන හැම තැන මෝඩකම ඒ වගේම චතුරා නත්වය අවබෝධය තියන හැම තැනම ප්‍රඥාවන්තකම හැබයි ලෞකිකයි ලග ලෝකෝත්තරම මේ අනුසාරයෙන් මහා කොට්ටික හාමුදුරුවෝ ඊට පස මේ ප්‍රශනදා සමාජයට වෙච්චී හාමුදුරුවන්ට වෙච්චී ගැටලු විසඳෙන ආකාරයට ක්‍රමාණුකූලෝ ඉගාවට පෙළගස්වගෙන යනවා ඒවට සැරුත් හාමුදුරෝ පිළිසුරු දෙනෝ ඒවා එදාටත් මැදගත් අද රත්වැදගත් අනාගතය රත්වදලා එමන ද කාල ලාලව ගිහිල්ලටන් නිසාවෙන් අපි ඒගද සහවාරයේදී සැ බලාපොරොත්වයෙන අනිකුත්න් ප්‍රශ්නතික ගෙනියන්ද අද පෝලදා වැඩ සටහනේ පුංචි වෙනසක්රා වෙන දැට වැඩීම මකද අද වෙනදාපි භාවනා සම්බන්ඩෝ ගැටලූ තියනටතාාගච්චා කිරීමට හවසත් දෙකට තමයි දාගෙන තියන්නේ අ බිස්ගෙන් වැඩට සටහනන්ද බදලදවස නිසාාවෙන් තියෙන නිසාවෙන්. ඒ ප්‍රශ්න විචාරාත්මක කැනැහ ප්‍රශ්න සාකච්චාව හවස එකට පවත්වනවා ඒ මේ ලිං එක නැතුවම පිින්ගොතුන්ට ඔන්නම් අර බිස්මන් වැට සටහන්ට සහභාගෙන්න්න පුළුවන් අවස තුනට එතකොට ඒ විදිට තමයි අද ඉදිි වැඩ සටහන්ටයෙන්නේ සිහැම දෙනනාටම තෙරුවන් කරණයි අපි ප්‍රශ්න සාකච්චාව සඳහා එකට නැවත මුණ ගැහම.